තරම් හදවත ස්පර්ශ කළාද කිව්වොත් 70% ස්පර්ශ සීමාවත් ඉක්මවා ගියා 77% ප්‍රතිශතයක් සමගින් ජයග්‍රහණය කරනවා මම හිතන්නේ බලා ඉන්න අයගේ හදවත ස්පර්ශ කළා يعني හත්තියෙන්නේ මේ අපිට විතරක් නෙමෙයිනේ අනිවාර්යයෙන්ම හොඳයි ඒ ඇසින් හදවත ස්පර්ශ කළා වුණා ඒක නිසා තමයි ඒ ජයග්‍රහණය ගත්තේ දිෂ්ටි රාජපක්ෂගේ හදවත ස්පර්ශ කරන්න ටිකක් අමාරුයි හැබැයි දිෂ්ටි අටයි දෙද්දි හදවත නම් ස්පර්ශ වුණා ඒ වුණාට තනගයක්නේ ආ එතකොට ඉතින් ඔක්කොම පර්ෆෙක්ට් බලනවා හැබැයි එන්ටර්ටේන්මන්ට් වයිස් හදවත මටත් පැනලා නටන්න හිතුණා ටිකක් ඉතින් ගොඩක් දඩනුවට බැලුවා ඉරිසියා පැහැදිලි ඉරිසියා අනේ බලන්න පැහැදිලිව මුද්‍රා තව ටිකක් ෆිනිෂ් එක තියෙන්න ඕනේ ස්පීඩ් ඩාන්ස් එකක් තමයි නමුත් බඩත කියන්නේ මේ ඇඟිලි වල මේ මුද්‍රා වලට ප්‍රධාන තැනක් මොකද මේ මේ gestures වල ඉන්නේ මේකේ මේ එක භාෂාව මේ gestures facial expression ඉතින් එතනදී භරතනාට්‍යම් භරතනාට්‍යම් නටනකොට ඒ මුද්‍රා නම් ඊට වඩා ස්ට්‍රෝง වෙන්න ඕන එනර්ජි වෙන්න ඕන එන්ටර්ටේන්මන්ට් වයිස් නියමයි ඊළඟට එක්ස්ප්‍රෙෂන්ස් දිස්ටි ඔක මම අතිරේක ප්‍රශ්නයක් තමන් තෝරගන්න ගීත බලපානවද මේ නර්තන වේදිකාව මතදී ඔවුන්ගේ ලකුණු මට්ටම තෝරගන්න ආකර්ෂණයට අනිවාර්යෙන් මම ඒක හිතනවා තෝරගන්න ගීතය සහ ඒ ගීතයට කොච්චර සාධාරණයක් වෙනවද ඒ ගීතය තුලින් ඔයාලගේ නැටුම කොච්චරක් දුරට ප්‍රේක්ෂක ජනතාවට දැනෙන විදිහට දෙන්න පුළුවන්ද කියන එක තමයි ඇත්තටම මේ වැදගත් වෙන්නේ. ඔය අපි කොච්චර කිව්වත් 70%ක් ජනතාවගේ හදවත ස්පර්ශ කරොත් තමයි ඔයාලට ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ. ඉතින් අපි ටෙක්නික්ස් වයිස් ගොඩාක් බැලුවට අපේ ප්‍රේක්ෂක ජනතාව යාලගේ හදවත කොච්චරක් දුරට ඔයාලට වශී කරගන්න පුළුවන්ද කියන එක මත තමයි ඒ ඔයාලට කැමැත්ත හම්බෙන්නේ. හැබැයි එතනදී ටෙක්නික්ස් බලපාන්නේ නැතුව නෙමෙයි. ඔයාලා ටෙක්නික් එකට ලස්සන නැටුව තමයි ලස්සන එළියට එන්නේ. ඉතින් අර අඩුපාඩු තමයි මම දැක්කේ. තව ටිකක් තරණකාරී වෙන්නත් ඕනේ. හොඳයි. සාරා ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ හදවත ස්පර්ශ කරන්න බලා සිටින දෙදෙනාගේ මං කැමති ඇක්ට් එකට ෆැන්ටාස්ටික් මම ගියා පුබුදු මගේ උසස් පෙළ කාලේට ඒකේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ලියලා තිබ්බා සැලෙන පහන් සිළු ඇනි රඟන ලිය සැදී කියලා ඉතින් මං ඒ කාලේ ඔක ඔය කවිය මම අහනකොට ස්ටඩි කරනකොට මම හිතුවා රාහුල හාමුදුරුව මේ හිතේ තිබ්බ දෙයක් තමයි ලියලා ඇත්තේ කියලා හැබැයි මේ දෙනා අද මට දැකලා හිතුණා ඇත්තටම මේ වගේ
ප්‍රේක්ෂකයන්ගේ හිත් ඇද බැඳ ගන්න පුළුවන් කට්ටිය ඒ කාලේ තින් නැති. ඒක දැකලා තමයි ලියන්නේ නැත්තේ. ඉතින් එහෙම තමයි මට හිතුනේ. ඉතින් රාහුල හාමුදුරුව මේ කාලේ හිටියා නා ඔය දෙන්න ගැනත් ලස්සන කවියක් ලිය. ඒ වගේම පුබුදු මම කියන්න කැමතියි මේ කොරියෝග්‍රාෆි එක කියන එක නර්තන නිර්මාණයක් කියන එක හරි ඉක්මනට පිනුල් වෙනවා. හරි ඉක්මනට පිනුල් වෙනවා. අපි දැන් දැක්කොත් එහෙම ඊළඟ දවසේ එක දකින්නකොට ඒක රහ නැති වෙලා යනවා. ඒක රහ අඩු වෙනවා. ඉතින් මේක කරලා තියෙන කොරියෝග්‍රාෆර් මට පේන විදිහට හරි අප්ඩේට් කෙනෙක්. මාර ලස්සන කොරියෝග්‍රාෆි එකක්. නිකන් සින්දුවක් දාලා. කමිදු මදුෂාන් සර්. කමිදු මදුෂාන්. හරි අනිවාර්යෙන්ම. ඉතින් හරි අප්ඩේට් කෙනෙක් තමයි කරලා තියෙන්නේ. මොකද නිකන් සින්දුවක් අපි දාලා ඉවර වෙලා ඩාන්ස් එකක නිකන් බේසික් ස්ටෙප්ස් එකක් කරනවා කියන එක නෙමෙයි නර්තනය කියලා කියන්නේ. අප්ඩේට් වෙන්න ඕනේ. දවසින් දවස නිර්මාණශීලී වෙන්න ඕනේ. කොරියෝග්‍රාෆර් කෙනෙක් වෙන්නේ එක්ස්පීරියන්ස් එකක් එක්ක. ඉතින් අපි නිර්මාණය කරන්න තමයි ඒකේ රස තියෙන්නේ. ඉතින් හරි ලස්සනට කොරියෝග්‍රාෆි එක කරලා තිබ්බා. කිසිම අඩුපාඩුවක් නැහැ මට කොරියෝග්‍රාෆි එකේ. පර්ෆෙක්ට්. අංග ප්‍රත්‍යාංග උපාංග කියන මේ තුනම පාවිච්චි කළා. ඇස් තොල් කම්බුල් ඉන උරහිස ඉඟ කකුල් නියපොතු ඔගොල්ලන්ගේ ඇඟිලි තුඩු මේ හැමදේම යොදාගෙන ඔගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙච්ච හැමදේම ඔගොල්ලෝ ඒ විදියටම ගත්තා. ඉතින් මං හරි ආසයි කොරියෝග්‍රාෆි එකට. මං ආසයි ඔගොල්ලන් කොස්ටියුම්ස් වලට. වෙල් ඩන්. හොඳයි අකිල. ලස්සනයි. බලන් ඉන්න හැඩයි ඒ ඔක්කොම දේවල් තියාගෙන මම එක දෙයක් එකතු කරන්න කැමතියි. දැන් නර්තනය ගැන කතා වුණා. දැන් මේ නර්තන තරඟයට ඉතාම ටෙක්නිකල් වයිස් උපරිමේටම යන්න පුළුවන් තරංකරුවන් තරංකාරියන් ඉන්නවා. ඒ වගේම මේ පළමු වෙනි තරඟ වටේෙන් ඊළඟ තරඟ වටේට යෑමට සුදුසු තරංකරුවන් ඉන්නවා. ඒගොල්ලන්ගේ මෙවලම් ඒගොල්ලෝ අද අපිට පෙන්නනවා. ප්‍රේක්ෂකයා කියන්නේ ඒ ලස්සන දැකලා ඒ ලස්සනට ප්‍රතිචාර දක්වන පිරිසක්. ප්‍රේක්ෂකයාත් මේ වේදිකාව මත විවිධ නර්තන විවිධ ටෙක්නික් දකින්න ඉගෙන ගන්නවා. ඒකයි අපි කියන්නේ හැම වෙලේම දරුවන්ට පෙන්වන්න. දරුව පුංචි කාලේ ඉඳන් මේ නර්තන දැකලා මේ අද මේ විද්‍යාර්ථීන් මෙතන නටනවා. ලංකාවේ හොඳම නැට්ටුවන් නටනවා. පෙරහැරේ නටන නැට්ටුව මෙතන නටනවා. ඒ හින්දා දැකලා අපි කියන්නේ ඊයරකට මියුසික් අල්ල ගන්නවා වගේ. මියුසික් අල්ල ගන්න පුළුවන්. ඒ වගේ නර්තනයේත් උපරිමය ඉගෙන ගනි දැකලා ඊයර් එකට ඇස් දෙකට හැම දෙයක්ම අල්ලගනි. ඉතින් එහෙම අල්ලගන්න එන අතරේ හොඳටම මෙවලම් තියෙන මේ තරඟ වටේන් තවත් තරඟ වටේකට ගියොත් තවත් මාසයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්කම හම්බෙන දක්ෂ නර්තන ශිල්පීන් එනවා. එතකොට ඒගොල්ලන්ගේ ටෙක්නික් පර්ෆෙක්ට් නැහැ කියලා ඒගොල්ලන්ට මේ පළවෙනි වටේන් ඊළඟ තව වටේකට යන්න බැරි කරනවා නම් ඒක අපි ඒ තරංකරුවන්ට කරන මහා අසාධාරණයක්. ඒ හින්දා අපි විනිශ්චයකාර කියන්නේ අපි මේ කණ්ඩායම් නායකයෝ වගේම මේ තරංකරුවන්ට කියන්නේ අපිට බලන් ඉඳලා මිනිසුන්ට තේරෙන්නේ නැති දෙයක් අපි දකිනවා නම් ඉක්මනට අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ මේ නර්තන යන වෙලාවෙමයි. සමහර විට නර්තනයේ අන්තිමට අනේ මේ මිනිස්සුන්ට හොඳටම නටන්න පුළුවන් දැනුයි තේරුණේ කියන එක තේරෙන එක අවසානයේ තියෙන එකක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම විනාඩි දෙකමාර ඇතුළේ අපි කරන්න ඕනේ. ඒ හින්දා මේක ඉතින් හරි අමාරු තරඟයක්. මේක ලයිව්නේ සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි ඒ විදිහට බැලුවේ නැත්නම් බාස් කරලා බිහි වුණේ ඇවිල්ලා පර්ෆෙක්ට් ටෙක්නික් කරලා නෙමෙයි මොකක්දෝ මන්ද මේ මනුස්සයගාව තියෙනවා කියලා දැනෙච්ච හින්දා. ඒ හින්දා අපි වගේ අපිත් ඒ ගැන හොඳින් බලනවා. ඒ වගේම මේ ඊළඟ පාර අර කිව්ව වැරදි තිබුණා මිස් කියපුවා. ඒ ටික මේ තව ටිකක් පර්ෆෙක්ට් කරගන්න ඕනේ. හැබැයි මේ තරඟ වටේ නම් හරිම ලස්සනයි. හොඳයි මොන හරි කියන්න තියනවද? අපිට වෝට් කරපු හැමෝටම ගොඩක් තැන්කියු. එච්චර. හා හරි. හොඳයි.